ආයුබෝවන් කියලා පිළිගන්නවා අනෝමා ප්‍රියදර්ශනී YouTube channel එකත් එක්ක එකතු වෙන ආදරණීය ඔයාලා හැමෝම. අද මම ඔයාලට අරගෙන ආවේ රසගුණ සපිරි අලුත්ම කෑමක්. කාලා තියනද වට්ටක්ක මස්කර්. ඔන්න අද එහෙනම් මං කියලා දෙන්නම් රසවත්ව gedridim මස්කට් ටිකක් හදාගන්න විදිය වට්ටක්ක වලින්. අතුරුපසක් විදියටත් ඒ වගේම රසකැවිල්ලක් විදියටත් අපිට මේ වට්ටක්ක මස්කට් එක හදාගන්න පුළුවන්. පුරුදු විදියට description box එකේ අමුද්‍රව්‍ය සියල්ලක්ම පැහැදිලිව මම දාලා තියෙනවා. ඉතින් මේ විස්තර ඔයාලට එතනින් අරගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද මේ අලුත් විදි රෙසිපි එක හදාගන්න කියලා. වට්ටක්ක මස්කට් එක හදාගන්න අවශ්‍ය වෙන හැම දෙයක්ම මම මෙතන ලෑස්ති කරගෙන තියෙන්නේ. මුලින් මම කරන්නේ වට්ටක්ක ටික හොඳට හොදලා ඒවයට අයින් කරලා මේ පේන ආකාරයට ලෙලි අරගන්නවා. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයේ කොටස් වලට වට්ටක්ක ටික කපා ගන්න ඕනේ. ඒ අතරේ මම ඔයාලට පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයා මගේ channel එකට අලුත් නම් අනුමා ප්‍රියදර්ශනී YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මන් දාන videos ඔයාලට කරදරයක් නැතුව ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඉතින් video හොඳයි නම් යාළුවොත් එක්කලා share කරන්න, like කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඔන්න දැන් වට්ටක්ක ටික මං කපාගෙන ඉවරයි. ඊළඟට මම මේ ටික භාජනයකට දාගෙන හොඳින් හොමාලෙන් තම්බ ගන්න තමයි දැන් යන්නේ. මේ පේන ආකාරයට විනාඩි 20ක් විතර අපි වට්ටක්ක ටික හොඳින් තම්බ ගන්න ඕනේ. වට්ටක්ක ටික දැන් හොඳින් තැඹිලා තියෙන්නේ. දැන් අපි මේ ටික ලිපෙන් බාලා නිමෙන්න තියාගමු. ඒ අතරේ බ්ලෙන්ඩර් එකක් අරගෙන මම ඒකට එකතු කරගන්නවා සීනි, හාල් පිටි, ඒ වගේම තම්බගත්ත වට්ටක්ක, කෝන් පිටි සහ කිරි. මේ සියල්ලක්ම අපි විනාඩි 3ක් විතර හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඊළඟට මම එකතු කරගන්නවා නැවත මේකට ලුණු සහ වැනිලා ස්වල්පයක්. දැන් නැවතත් මම මේ මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා මේ පේන ආකාරයට. පුංචි දෙයක් කියන්න ඕනවා, පැන් රස කන්න ගොඩක් ආසි කෙනෙක් මං අරන් තියෙන ප්‍රමාණයට වඩා සීනි ටිකක් වැඩි පුරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම ස්ටීම් කරගන්න පුළුවන් භාජනයක් අරගෙන මේ පේන ආකාරයට තෙල් හෝ බටර් ගාලා ලෑස්ති කරලා තියාගන්නවා. ඊළඟට අපි හදාගත්ත වට්ටක්ක මිශ්‍රණය මේ විදියට මේ භාජනයට එකතු කරගෙන නැවත වාරයක් අපි විනාඩි 20ක් විතර හොඳින් ස්ටීම් කරගමු. ඔයාලා දකින්න ඇති වීඩියෝ එක මුලදී මං හදාගෙන තියෙන මස්කට් එක පාට දෙකකින් ලේයර්ස් දෙකකට තමයි තිබුණේ. ඔන්න දැන් කහ පාට පළවෙනි ලේයර් එක මං හදාගෙන ඉවරයි. ඊළඟට අපි දැන් යන්නේ සුදු පාට ලේයර් එක හදාගන්න. දැන් මං භාජනයක් අරගෙන ඒකට එකතු කරගන්නවා හාල් පිටි, කෝන් පිටි, සීනි, ඒ වගේම කිරි, ලුණු කුඩු සහ වැනිලා. දැන් මේ සියල්ලක්ම හොඳින් කැටි නොගැසෙන විදිහට හොඳට මිශ්‍ර කරගන්න ඕනේ මේ පේන ආකාරයට. දෙවෙනි ලේයර් එක සඳහා අවශ්‍ය කරන මිශ්‍රණය අපි හදාගෙන ඉවරයි. දැන් අපි බලමු අපි ලිපේ තියාගත්ත වට්ටක්ක මිශ්‍රණය කොහොමද කියලා. මම දැන් කූරක් ගහලා බලනවා මේ විදිහට ඇතුලේ වතුර ගතිය නැත්තම් අපිට අවශ්‍ය කරන ප්‍රමාණයට මේ මිශ්‍රණය තැඹිලා තියෙන්නේ. ඒ හින්දා මම දැන් එකතු කරගන්නවා අපි හදාගත්ත දෙවෙනි ලේයර් එකත්. මේ මිශ්‍රණයත් සම්පූර්ණම වට්ටක්ක මිශ්‍රණයට එකතු කරගෙන හොඳින් වහලා තවත් විනාඩි 20ක් විතර තැඹ ගන්න ඕනේ. ඔන්න දැන් විනාඩි 20කට පස්සේ අපි බලමු කොහොමද අපි වට්ටක්ක මස්කට් එක හැදිලා තියෙන්නේ කියලා. ලිපෙන් බාලා පැය දෙක තුනක් මේක නිවෙන්න තියන්න. ඊට පස්සේ මේ පේන ආකාරයට වටේ හොඳට බුරුල් කරලා අනිත් පැත්ත හරව ගන්න. ස්ටීම් කරලා හදාගත්ත වට්ටක්ක මස්කට් එක නම් ඔන්න ලෑස්ති.
දැන් පවුලේ කට්ටියත් එක්කලා රස බලන්න. ඔයාලට කැමති හැඩයකට මම කපලා පිළිගන්නවන්න පුළුවන්. මම නම් කපාගත්තේ කිරිබත් කෑල්ල හැඩයට. පේනවනේ හරිම සොෆ්ට් එකට තියෙනවා මේ මස්කට් එක. රස, ගුණ, ඒ වගේම ලස්සන පාට. මේ හැමදේම අඩංගු වෙලා තියෙන අලුත් තාලේ වට්ටක්ක මස්කට් එක අනිවාර්යෙන්ම ඔයාලා හදලා රස බලයි කියලා මට විශ්වාසයි. අවසානයේ වෙනකම්ම මගෙත් එක්කලා රැඳී සිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවතත් රසවත් කෑමක් එක්ක ඔයාලා හම්බෙන්න පොරොන්දුෙන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.